අයිබෝවන් අදත් ගණන් පාඩමක් කරගෙනයි මම ආවේ. ඉතින් COVID-19 වසංගතයේ හින්දා අපි හැමෝම ගෙවල් වල ඉන්නේ. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ හැමෝම ඉන්නේ ගෙවල් වල. මේ වෙලාවේදී ගෙවල් වලට ඉන්න වෙලා සෙල්ලම් කරන්නෙම කාටුන් බලන්නෙම නැතුව පාඩම් වැඩ ටිකක් කරගන්න. මොකද මේ COVID-19 වසංගතය ඉක්මනටම ඉවර වෙයි, ඉවර වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉවර වුණාම ඉස්කෝලේ පටන් ගන්නවා. ඉස්කෝලේ සුපුරුදු විදියට වැඩ ටික කරන් යනවා. ඉතින් ඕගොල්ලෝ මේ පාඩම් ගෙදරදී අධ්‍යයනය කරලා තිබ්බොත් ඕගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගත්තාම හරිම ලේසි වෙයි. ඒ වගේම ඕගොල්ලෝ වැඩ කරලා තිබ්බොත් ඕගොල්ලෝ නිසා ගුරුවරුන්ටත් ලේසි වෙනවා. දැන් මම අද කරන්න යන්නේ දර්ශක කියන පාඩම. මේ පාඩම 6 වසරේ ඉඳන් 11 වසරට යන හැමෝටම වැදගත් වෙනවා. හරිද? එතකොට දැන් 10 11 වසරේ ඉන්නවා නම් කවුරු හරි දර්ශක කියන පාඩම තේරුම් නැති, ඒගොල්ලන්ට බේසික් එක මුල ඇල්ලුම් නැති ළමයි ඉන්නවා නම් මම ඒගොල්ලන්ට කියනවා විශේෂයෙන්ම මගේ පාඩමත් එක්ක එකතු වෙන්න. මොකද මම සරලවම, ඉතාලම සරලවම මම මේ පාඩම කරනවා. ඉතින් අපි එහෙනම් දර්ශක පාඩම පටන් ගමු. දර්ශකයක් කියලා කියන්නේ මොකද්ද? දැන් අපිට සංඛ්‍යාවක් තියෙනකොට ඒ සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙම ගුණ කරලා ලියනකොට එන්න එක කෙටි කරලා ලියන විදිහක් තමයි අපි දර්ශකවලදී කරන්නේ. උදාහරණයක් විදිහට මම මෙහෙම කියනවා. දෙක ගුණ කරන්න තියෙනවා දෙකෙන්. එතකොට අපි මේක කෙටි කරලා ලියනවා දෙකේ දෙවෙනි බලය කියලා. දෙක තුන් පාරක් ගුණ කරන්න තියෙනවා. අපි මේකදී ලියනවා දෙකේ තුන්වෙනි බලය කියලා. ආ මෙන්න මේක තමයි දර්ශක. දැන් මේකේ දෙකේ තුන්වෙනි බලයේදී මෙන්න මේ දෙකට අපි කියනවා පාදය කියලා. මේ උඩින් දාන තුනට අපි කියනවා දර්ශකය කියලා. දර්ශකවලදී කතා කරන මූලිකම කොටස තමයි මේ. දැන් අපි ලියමුකෝ තුන මේ විදිහට. තුනේ දෙවෙනි බලය. ඔන්න මම දර්ශකවල ලියුවා. මේක එතකොට විහිදුවලා ලියන්නේ කොහමද? තුනේ ඒවා දෙකක් ගුණ වෙලා තමයි මේ තුනේ දෙවෙනි බලය ඇවිල්ලා තියෙන්නේ. තුනේ තුන්වෙනි බලය ලියන්නේ කොහමද? තුනේ ඒවා තුනක් ගුණ වෙලා තමයි තුනේ තුන්වෙනි බලය කියන එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් මම ඔයාලට කියනවා 16 ලියන්න කියලා. 16. දෙකේ පාදයෙන් සහ හතරේ පාදයෙන්. 16 මල් ලියන්න කියනවා දෙකේ පාදයෙන් සහ හතරේ පාදයෙන්. දැන් මේක කොහොමද ලියන්නේ? අපි දෙකෙන් ගුණ කරගෙන යමු. 2වරක් 2 4යි. 4වරක් 2 8යි. 8වරක් 2 16යි. ඒ කියන්නේ 16 දෙකේ පාදයෙන් ලියන්නේ කොහොමද? 1 2 3 4. දෙකේ 4 වෙනි බලය. එතකොට දැන් 4 තියෙනවා. 16 4 පාදයෙන් ලියනවා. කොහමද? 4වරක් 4 16යි. ඔන්න එතකොට 4 දෙවෙනි බලය කියන්නේ 16යි. දැන් බලමු 8 දෙකේ පාදයෙන් ලියන්න. 8. කොහොමද 8 හැදෙන්නේ? 2වරක් 2 4යි. 4වරක් 2 8යි. මේ 2වරක් 2 4යි. 4වරක් 2 8යි. එතකොට 8 ලියවෙන්නේ කොහොමද දෙකේ පාදයෙන් ලියද්දි? දෙකේ තුන්වෙනි බලය කියලා. හරිද? දැන් අපි බලමු අපි දන්නේ නැති, ඒ කියන්නේ අඥාත පදයක් අරන් මේක කොහොමද කරන්න කියලා. මෙන්න මේ විදිහට මං ඒ ගුණ කිරීම ඒ ගුණ කිරීම ඒ කියලා තුනක් ලියනවා. එතකොට මේක කොහොමද අපි දර්ශක ආකාරයෙන් ලියන්නේ? ඒවල 1යි 2යි 3යි. තුන්වෙනි බලය. හරිද? දැන් y දෙකක් මම ලියනවා මෙහෙම. y ගුණ කිරීම ඒවා දෙකක්. එතකොට කොහොමද y වල දෙවෙනි බලය? හරිම ලේසි මේක. ඊට පස්සේ මම p4 කියන එක, ඒ කියන්නේ මම දර්ශක ආකාරය ලියලම තියනවා. මේක විහිදුවලා ලියන්න කියනවා. කොහොමද? p ගුණ කිරීම p ගුණ කිරීම p ගුණ කිරීම p. ඊළඟට මම කිව්වොත් මේ නොදන්නා පද, එහෙමත් නැත්නම් අඥාත පදත් එක්ක සංඛ්‍යා තියෙනවා. අපි ඒ වගේ උදාහරණයක් බලමුකෝ. p ඒවා දෙකක් ලියුවා ඔන්න මම. ඊළඟට 3 ඒවා දෙකක් ලියනවා. දැන් මේක දර්ශක ආකාරය ලියන්නේ කොහොමද? කෙටි කරලා ලියන්නේ. මේ බලන්නකෝ p ඒවා දෙකක් තියෙනවා. 3 ඒවා දෙකකුත් තියෙනවා. ඔන්න 3 වර්ගය එතකොට. හරිද? දැන් මෙන්න මෙතන තියෙන ගුණ කිරීම ලිව්වේ නැතයි කියලා ප්‍රශ්නයක් නැහැ. 3 p වර්ගය 3 වර්ගය කියලා ප්‍රශ්නයක් නැහැ මේක අයින් කරලා ලිව්වට. මේ මෙතන තියෙන්නේ ගුණ කිරීමක්. දැන් මෙහෙම ආවහම මේ සංඛ්‍යාව මුලට කරලා ලිව්වොත් ඒක වඩාත් හොඳයි. ඒ කියන්නේ 3 වර්ගය p වර්ගය ලිව්වොත් වඩාත් හොඳයි. අපි මේ වගේ තව එකක් බලමු. x ගුණ කිරීම 2 ගුණ කිරීම x ගුණ කිරීම 2 ගුණ කිරීම 2. මේක බලමුකෝ කොහමද? x දෙකක් තියෙනවා. ඒ කියන්නේ x වර්ගය. එතකොට 2 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 2 3ක් තියෙනවා. තුන්වෙනි බලය. මේක අපිට ලියන්න පුළුවන් x වර්ගය 2 3 කියලා.
මං ඔගලනික මේක මාරු කරලා ලිවොත් වඩාත් හොඳයි කියලා. මෙහෙම දැන් බලන්නකො මේක අන්තිම වෙනකන් සුළු කරන්න කියලා අපිට විභාගෙ දෙන්නේ. අපි මේක අන්තිම වෙනකන් තව සුළු කරමු. ඒ කොහමද? දැන් මේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම තුනක් ගුණ කරලා නේද? ඒ කියන්නේ 2 2 4 4 2 8 නේ. එතකොට අපිට මේකට උත්තරය ලියන්න පුළුවන් 8x වර්ගය කියලා. දැන් අපි බලමු මේ දර්ශකවලට දර්ශකවල තියෙන නොදන්නා පදවලට අගයන් ආදේශ කරලා. ආදේශය කොටස. මේ බලන්නකො x ඝනය x තුන්වෙනි බලය කියන්නේ x ඝනය. මම මේකෙදි කියනවා x සමානයි 2 කියලා අරගෙන මේ ගාණ සුළු කරන්න කියලා. x සමානයි 2. දැන් අපි කරන්නේ මේ x තියෙන තැනට 2 දානවා. මේ අපි දුන්න 2 දානවා. 2 තුන්වෙනි බලය. දැන් මේක අපි අන්තිම වෙනකන් සුළු කරමු. කොහොමද? 2 තුන්වෙනි බලය කියන්නේ 2ව 3ක් ලියන්න ඕන ළමයි. එතකොට 2 2 4 4 2 8. මේකේ උත්තරය වෙන්නේ 8. ඊළඟට මම මෙහෙම එකක් කියනවා. 3x y වර්ගය. මේකේ x සමානයි 3යි කියලා ගන්න කියනවා, y සමානයි 2යි කියලා ගන්න කියනවා. දැන් බලමුකෝ. 3 එහෙමමයි. මෙතන තියෙන ගුණ කිරීම. x කියන්නේ 3යි. එතකොට මෙතන y 2 කියලා ගන්න කියලා දෙනවා, 2ේ දෙවෙනි බලය. දැන් කොහොමද? 3 ගුණ කිරීම 3 එහෙමමයි. මේක විහිදුලා ලිව්වොත් එන්නේ 2 ගුණ කිරීම 2 කියලානේ. ඒ කියන්නේ 4යි. 3 3 9යි. 9 4 36යි. දැන් මම මේ කරේ දර්ශක පාඩමට අවතීර්ණ වෙන්න තියෙන සරලම කොටස් ටික. දැන් අපිට තියෙනවා දර්ශකවල නීති වගේක්. ඒ කියන්නේ දර්ශක එකතු කරද්දී අඩු කරද්දී දර්ශක ගුණ කරද්දී බෙදද්දී නීති තියෙනවා. දර්ශක නීති. පළවෙනි නීතිය තමයි පාද සමාන වෙනකොට ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා කියන එක. පාද සමාන වන විට ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. අපි මේ පළවෙනි නීතියට අනුව ගණන් හදලා බලමු. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. a වර්ගය ගුණ කිරීම a ඝනය කියලා තියෙනවා. දැන් මේ ගුණ කිරීමක් නේ තියෙන්නේ. ගුණ කිරීමේදී වෙන්නේ මෙන්න මේ දර්ශක දෙක එකතු වෙන එකක්. ඒ කියන්නේ a වල තියෙන මේ 2යි 3යි 2 එකට එකතු වෙන එකක් තමයි ගුණ කිරීමේදී වෙන්නේ. ඒ කියන්නේ a 5යි උත්තරේ. a වන පස්වෙනි බලය. a වර්ගය a 3 කියන ඒ ඝනය කියන එක ගුණ කරන්න තියෙද්දී වෙන්නේ මේ උඩ තියෙන දර්ශක දෙක එකතු වෙන එක. ඒකයි අපි පළවෙනි නීතිය හැටියට කිව්වේ ගුණ කිරීමේදී දර්ශක එකතු වෙයි කියලා. මේකේ මම තව උදාහරණයක් කරන්නම්. a 5 ගුණ කිරීම a ඍණ දෙවෙනි බලය. දැන් මොකද වෙන්නේ? ගුණ කිරීමේදී දර්ශක එකතු වෙන්න ඕන. 5ට එකතු වෙන්න ඕන මෙන්න මේ ඍණ 2 කියන එක. හරිද? මම මෙන්න මේ කොටස. ඒ කියන්නේ ධන නිකිල ඍණ නිකිල එකතු කිරීම සහ ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කියන කොටස කලින් වීඩියෝ එකකින් කරා. මම ඕනනම් ඒකේ ලින්ක් එක පල්ලෙහා දාන්නම්. ඕගොල්ලෝ ඒක බලලා ඉවර වෙලා මේ එකතු කිරීම අඩු කිරීම දන්නේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ පාඩමත් එක්ක එකතු වෙන්න. දැන් බලමු කොහොමද මේක සුළු වෙන්නේ කියලා. දැන් මේකෙදි a 3යි උත්තරේ. මොකද ධන 5 කියන්නේ ධන 5. එතකොට මෙන්න මෙතන තියෙන ඍණ 2. මේ ලකුණු අසමාන වෙද්දී අපි කරන්නේ මොකද්ද? වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දානවා. ඒ කියන්නේ දැන් 5න් දෙකක් අඩු කරපම 3යි. වැඩි ලකුණ තියෙන මොකේද? ධන 5 හිඳ අපි ධන ලකුණ දානවා. එතකොට a 3යි උත්තරේ. අපි මේ වගේ තව එකක් බලමු. p ඍණ 6 ගුණ කරනවා p ඍණ 2. දැන් මොකද වෙන්නේ? p ඍණ 8යි කියලා උත්තර එනවා. ඒ කොහොමද? මේ නිකිල සංඛ්‍යා දෙකේ ලකුණු එක සමානයි. ඍණ තියනවා කියන්නේ මේ සංඛ්‍යා දෙක එකතු කරලා ඍණ ලකුණ ඒ විදිහටම දානවා. එතකොට p ඍණ 8යි තමයි උත්තරේ. අපි දැන් යන් දෙවෙනි නීතියට. දෙවෙනි නීතිය තමයි පාද සමාන වන විට බෙදීමේදී දර්ශක අඩුවේ. පාද සමාන වන විට බෙදීමේදී දර්ශක අඩුවේ. මෙන්න මේ විදිහට උදාහරණයකින් බලමු. දැන් ඕගොල්ලන්ට තේනවා A8 බෙදීම A4 කියලා. දැන් මොකද මෙතන බෙදීමක් තියෙන්නේ. දර්ශකවල බෙදීමක්. එතකොට වෙන්නේ අඩු වෙන එක. ඒ කියන්නේ මෙන්න මේ A8 කියන එකෙන් අඩු වෙන්න ඕන මෙන්න මේ 4 ඉලක්කම. A4. A4 වෙනි බලය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ උත්තරේ A4යි. 8ෙන් 4ක් අඩු කරපුවම 4යි. A4යි උත්තරේ.
මේකට මම තව එකක් කරන්න. මෙන්න මේ විදිහට. අපි දශම ගණන් බලමුකෝ. A බෙදීම A දශම 3 තියෙනවා. දැන් මේ මෙතන මුකුත් නැහැ කියන මෙතන පළවෙනි බලයක් තියෙනවා. අපි මේක කොහොමද ගන්නෙ? A වල පළවෙනි බලයෙන් මෙන්න මේ දශම 3 අඩු වෙන්න ඕන. එතකොට උත්තරේ කීයද? A වල දශම 7යි. මේක අඩු කරන්න ඕගොල්ලෝ දන්නවනේ. එකෙන් දශම 3ක් අඩු කරනවා. බිංදුවෙන් 3ක් බෑ මේ පැත්තෙන් ගන්නවා. 10ෙන් 3ක් 7යි. මෙතන බිංදුවයි. මේ විදිහට තමයි උත්තරේ එන්නේ. දර්ශකවල තුන්වෙනි නීතිය. ඒ තමයි බලයක බලයක් නම් දර්ශක ගුණ වෙනවා. බලයක බලයක් නම් දර්ශක ගුණ වෙනවා. මෙන්න මේ විදිහට. ඒ වල වර්ගය තියෙනවා. මෙන්න මේකෙත් වර්ගය තියෙනවා. දැන් මේ මොකද්ද තියෙන්නේ? බලයක තවත් බලයක්. එතනදි වෙන්නේ මෙන්න මේ දෙක ගුණ වෙන එක. ඒ කියන්නේ දෙවරක් දෙක 4යි. ඒ වල 4 වෙනි බලය තමයි උත්තරේ. මේකට තව උදාහරණයක් කරොත් එහෙම ඒ ඍණ දෙකේ තුන්වෙනි බලය. දැන් මොකද වෙන්නේ? මේ දෙක ගුණ වෙන්න ඕන. දැන් ඔන්න ගුණ කිරීමේ නීති ටික ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ධනයි ධනයි ගුණ වෙද්දි උත්තරේ ධනමයි. ඍණයි ඍණයි ගුණ වෙද්දි උත්තරේ ඒත් ධන. ධනයි ඍණයි නැත්තම් ඍණයි ධනයි උත්තරේ ඍණ. මම මේක කලින් පාඩමක කරා. ඒ වීඩියෝ එක බලලා මේකත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලෝ ඒ ටික දන්නේ නැත්තම්. දැන් අපි බලමු ගුණ කරලා. මෙතන තියෙන ඍණ, මෙතන ධන. ධනයි ඍණයි ඍණයි. දෙවරක් තුන 6යි. ඒ ඍණ 6යි උත්තරේ. දැන් අපි ගුණ කිරීමේදී මේ බලයක බලයක් ගුණ කිරීමේදී ටිකක් අමාරු ගානකට යන්න. මෙන්න මේ සම්පූර්ණ එකේ තුන්වෙනි බලය. දැන් මෙතන කිසි දෙයක් නැහැ කියන්නේ මෙතන එකක් තියෙනවා කියන එක ළමයි. එතකොට මේ දෙකටත් මේ A වලටත් දෙකටම මේ 3 කියන එක පොදුයි. අපි එතකොට මේ 2 කියන එකත් මෙන්න මේ 3ෙන් ගුණ වෙන්න ඕන, මේකත් 3ෙන් ගුණ වෙන්න ඕන. එතකොට 2ේ 3 වෙනි බලය කියලා මෙතෙන් එනවා. A වල 2වරක් 3 6යි, 6 වෙනි බලය කියලා එනවා. මේ 2ේ 3 කියන එක අපිට පුළුවන් මෙන්න මේ විදිහට උපරිමයට සුළු කරගන්න. ඒ කියන්නේ 8යි. 8ේ A 6 වෙනි බලය කියලා උත්තරේ එනවා. ඊටත් වඩා සංකීර්ණ ගණනක් හදමුකෝ. 2 x වර්ගය y ඝනය මෙන්න මේ හැම එකකම තුන්වෙනි බලය. දැන් මොකද්ද? මෙතන එකක් තියෙනවා. එතකොට 2ේ තුන්වෙනි බලය. මෙන්න x වල මොකද්ද වෙන්නේ? x වල 2වරක් 3 6යි 6 වෙනි බලය. y වල 3වරක් 3 9යි y 9 වෙනි බලය. එතකොට මේක සුළු කරපම 8යි x 6 වෙනි බලය y 9 වෙනි බලය. මෙතනින් එහාට සුළු කරන්න බෑ. මේක තමයි උත්තරේ. හතරවෙනි නීතිය. ඒ තමයි ළමයි ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න නම් ඒකේ පරස්පරය ගන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න නම් පරස්පරය ගන්න ඕන. දැන් හිතන්නකො මෙන්න මෙහෙම ඒ ඍණ දෙකවෙනි බලය තියෙනවා. දැන් මේක අපිට ධන කරන්න ඕන. කොහොමද කරන්නේ? මේ ඒ ඍණ දෙක බලය කියන්නේ මේක යට එකක් තියෙනවා කියන එකනේ. අපි ඒක ලියන්නේ නැහැ. මේක ලිව්වත් එකයි නැදත් එකයිනේ. දැන් අපි එකක් තියෙනවා කියලා හිතාගෙන මේක අපි ධන කරමු. කොහොමද? මෙන්න මේකේ උඩයට මාරු කරන්න ඕන. ඒ කියන්නේ උඩට 1 එනවා, යටට a වර්ගය එනවා. හරිද? තව එකක් බලමුකෝ. දැන් 1 යට x ඍණ 2 කියලා දාලා තියෙනවා. 1 යට x ඍණ 2. මේක දැන් ධන සංඛ්‍යා ධන විදියට ලියන්න ඕන. කොහොමද? මෙන්න මේ x ඍණ 2 කියන එක අපි උඩට ගන්නවා x ධන 2 කරලා. එතකොට යට තියෙන්නේ 1යි. මේ එකේ යගේ නැති හින්දා වටිනාකමක් නැති හින්දා උත්තරේ x වර්ගය වෙනවා. ධනයි ඍණයි දෙකම තියෙන උදාහරණයක් ගමුකෝ. ඒ කියන්නේ මෙහෙමයි. a වර්ගය b ඍණ 5 තියෙනවා. මං කියන ඕගොල්ලන්ට මේක ධන විදියටම ලියලා දෙන්න. ධන ආකාරයෙන්ම ලියන්න කියලා. කොහොමද කරන්නේ? a වර්ගය කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ විදියටම තියාගන්න පුළුවන්. මෙන්න මේ b ඍණ 5 කියන එක මොකද කරන්නේ? අපි යටට ගන්නවා. යටට ගන්නම් මොකද කරන්නේ? උඩට එකක් ඇවිල්ලා මේ b ඍණ 5 ධන 5 වෙලා b යටට යනවා. දැන් මොකද වෙන්නේ? මේ එකේ වටිනාකමක් නැහැ ළමයි. a වර්ගය ගුණ කිරීම එකයි කියන්නේ a වර්ගය. a වර්ගය බෙදීම b 5 තමයි. එතකොට උත්තරේ එන්නේ. අපි මේකෙ මෙන්න මේක බලමුකෝ. a වර්ගය b වර්ගය c ඍණ 3 බෙදීම x ඝනය y ඍණ 2
ඉස රින දෙක. මේක බලමුකෝ ධන විදියටම ලියලා. ඔන්න මම ලියාගෙන යනවා. A වර්ගය කිසි ප්‍රශ්නයක් නැහැ ධනමයි. B වර්ගයත් එහෙමයි. දැන් මොකද කරන්නේ? මේ C ඍණ 3 කියනක අපි ධන කරලා ධන කරන්න යටට දානවා. දැන් x ඝනය කියනක යට තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙමම ලියන්න පුළුවන්. y ඍණ 2 කියනක අපිට යට ලියන්න බෑ. මොකද කරන්න ඕනේ? ඒක ධන කරන්න නම් උඩට ගන්න ඕන y ධන 2 y වර්ගයේ විදිහට. එතකොට මේ z ඍණ 2 කියනකත් අපි උඩට ගන්නවා z වර්ගය කියලා. ඔන්න ඔය විදිහටයි හැම පදයක්ම ධන කරන්නේ. පස්වෙනි නීතිය. මේ නීතිය සාමාන්‍ය ගණන් හදනකොටත් ඕන වෙනවා. ඒ තමයි ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලය එකට සමානයි කියන එක. ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලය එකට සමානයි. ඒ කියන්නේ දැන් එකේ බිංදුවේ අගය බිංදුව නෙමෙයි. මොකද්ද? එකේ බිංදුව කියන්නේ 1යි. දෙකේ බිංදුවනි බලය එකට සමානයි. හරිද? මම දැන් කියන 2 ගුණ කිරීම 4 බිංදුවනි බලයට උත්තරේ ගන්න කියලා. කොහොමද ගන්නෙ? 2 ගුණ කිරීම ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලය එකට සමානයි නම් ඔන්න ලිව්වා දෙවරක් එක 2යි. හරිද? දැන් මේකේ උත්තරේ ගන්න බලන්න. 2 ගුණ කිරීම බිංදුව ගුණ කිරීම 4 බිංදුවනි බලය. කොහොමද එන්නේ? මම මේක මේ විදිහටම ලියා ගන්නම්. 2 ගුණ කිරීම බිංදුව ගුණ කිරීම 1. දැන් දෙවරක් බිංදුව බිංදුවයි. කොහොමත් උත්තරේ එතකොට බිංදුවයි. අමතක කරන්න එපා මෙන්න මේ ගණන් විභාගෙ දියාපුවාම ඕගොල්ලෝ කරන්නේ එකට 1 දාන එක. හරිද? ඒක පැටලෙයි. 6 වෙනි නීතිය. ඒ තමයි ළමයි දර්ශකවලදී වර්ගමූලයේ වෙනුවට අපි 2කින් 1 ගන්නවා. හරිද? ඝනමූලයේ වෙනුවට අපි 3ෙන් 1 ගන්නවා. 4 දැන් මූල 4ක් තිබ්බොත් අපි ඒ වෙනුවට 4ෙන් 1 ගන්නවා. ඔයගලන්ට ඒක තේරුනේ නැත්තම් මම මේ විදිහට කියන්නම්කෝ. මූල ලකුණු වෙනකොට දර්ශක භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. දැන් ඔයගලන්ට කියනවා 25 දෙකෙන් 1 වෙනි බලය මෙන්න මේක සුළු කරලා දෙන්න කියලා. දැන් කොහොමද අපි මේක සුළු කරන්නේ? 25 භාගයේ බලය. දැන් හිතන්නකො කොහොමද අපි 25 ලියාගන්නේ දර්ශක විදිහට? විහිදුවලා ලියාගන්නේ. මෙන්න මෙහෙම ලිව්වොත් එනවා නේද? 5 * 5 = 25යිනේ. ඒ කියන්නේ 5 දෙවෙනි බලය කියන්නේ 25යි. 5 දෙවෙනි බලය කියන්නේ 25යි. හරිද? ඔන්න මම 25 ලියාගත්තා. ඒක මේ විදිහට වරහන් අදාගමුකෝ. ඊළඟට භාගය පිටින් දානවා. දැන් මේක සුළු කරද්දි මේකට මේක කැපිලා උත්තරේ 5 පළවෙනි බලය කියලා එනවා. ඒ කියන්නේ උත්තරේ 5යි කියන එක. තව ගණනක් හදන්නම්කෝ. 27 3ෙන් දෙවෙනි බලය කියලා දීලා තියෙනවා. 27 3ෙන් දෙවෙනි බලය. දැන් අපිට මේක කැපෙන්න නම් මෙන්න මේ යට තියෙන 3ේ බලයෙන් මේ 27 ලියා ගන්න ඕන. කොහොමද? 3 * 3 = 9යි, 9 * 3 = 27යි. ඒ කියන්නේ 3ේ 3 වෙනි බලය. ඔන්න මම 3ේ 3 වෙනි බලය 27 ලියාගත්තා. වරහණක් දැම්මා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ උඩින් තියෙන 3ේ දෙවෙනි බලය ලියාගත්තා. දැන් මොකද? මේකට මේක කපන්න පුළුවන් උත්තරේ 3ේ වර්ගය. ඒ කියන්නේ 3 * 3 = 9යි කියන එක. මම මේක ඍණ ලකුණු තියෙන එකකින් උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. 32 ඍණ 5ෙන් දෙවෙනි බලය. දැන් මං හදන්න කලින් පුළුවන් නම් හදන්නකෝ මේක. 32 ඍණ 5ෙන් දෙවෙනි බලය. එතකොට 32 කියන්නේ කොහොමද? අපි ලියමු දෙකේ පාදේ. 2 * 2 = 4යි, 4 * 2 = 8යි, 8 * 2 = 16යි, 16 * 2 = 32යි. එතකොට 2 * 5. 2 * 5 ලියාගත්තොත් තමයි අපිට මේ පහට කපලා දාන්න පුළුවන්. ඔන්න වරහන් දාගත්තා ඍණ 5ේ දෙවෙනි බලය. හරිද? දැන් මේ පහට මේ පහ කැපෙනවා. හැබැයි ළමයි එන්නේ කොහොමද? 2 ඍණ දෙවෙනි බලය කියලා නේද? මෙන්න මේ ඍණ එක අමතක කරන්න එපා. හරිද? දැන් 2 ඍණ දෙවෙනි බලය ගන්නෙ කොහොමද? මම දැන් ඉස්සලා කලින් නීතියක් කියලා දුන්නා පරස්පරය ගන්න හැටි. එතකොට මේක උඩ යට මාරු කරන්න ඕන. මෙතන යට තියෙන එකක්. දැන් උඩ යට මාරු කරද්දි වෙන්නේ මොකද්ද? මේ එක උඩට ගිහිල්ලා මේ 2 දෙවෙනි බලය කියන එක යටට එනවා. නේ? එතකොට මේක සුළු කරපුවාම එනවා 1 * 8 = 2 * 2 = 4යි. 4 * 1 = 1යි කියලා. ඕක තමයි උත්තරේ. දැන් අපි මේ දර්ශක නීති භාවිතා කරලා විභාගෙට එන්න පුළුවන්. විභාගෙට අනිවාර්යෙන් එන දර්ශක ගාණක් බලමු. මෙන්න මේක තමයි ඒ ගාණ. දැන් දර්ශක නීති හැම එකක්ම යොදලා මේ ගාණ හදන්න ඕන. 2x වෙනි බලය තියෙනවා. දැන් අපිට 16 තමයි සරලව ලියා ගන්න පුළුවන් වෙන්නේ. අපිට 16 ලියන්න පුළුවන් 2 * 4 වෙනි බලය කියලා. හරිද? එතකොට මේ පාද දෙක සමානයිනේ ළමයි. එතකොට උඩ දර්ශක දෙකත් සමාන වෙනවා. x = 4 කියලා අපිට මේ වෙලාවේදී ගන්න පුළුවන්. මේක මේ වගේ ගණන් විභාගෙදී අනිවාර්යෙන් එන්න පුළුවන්.
අපි තවත් සංකීර්ණ ගණනක් හදමු. 2x වෙනි බලය ගුණ කිරීම 32x වෙනි බලය සමානයි 64 කියලා දෙනවා. දැන් මේ වගේ ගණන් වලදී දෙන්නේ x වල අගය හොයන්න. නැත්තම් සුළු කරන්න කියලායි දෙන්නේ. අපි බලමු මේක උපරිමයට සුළු කරන හැටි. උපරිමයට සුළු කරලා x වල අගය ගන්න හැටි. දැන් 2x වෙනි බලය එහෙමම තියෙනවා. දැන් අපිට සුළු කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ පද දෙක තමයි. මොකද ඒක තමයි මේකට වඩා සංකීර්ණ විදිහට අපිට පේන්නේ. 32 අපිට ලියා ගන්න පුළුවන් 2 5 වෙනි බලය කියලා. හැබැයි මෙන්න මේ උඩින් තියෙන x එක අමතක කරන්න එපා. ඊළඟට 64 අපිට ලියා ගන්න පුළුවන් 2 බල වලින් කොහොමද? 2 6 වෙනි බලය. දැන් මම ඔයාලට කියලා දුන්නා 2 ගුණ කිරීම හැම දාලා මේ 64 ගන්න හැටි 32 ගන්න හැටි. මේ විදිහට බලන්න 2 6 වෙනි බලය තමයි 64 කියලා එන්නේ. ඊළඟට 2 x වෙනි බලය මේ විදිහටම අපි ලියා ගන්නවා. මෙතන අපිට සුළු කිරීමක් කරන්න පුළුවන්. කොහොමද? බලයක බලයක් නම් දර්ශක ගුණ වේ. දර්ශක නීතියක්. එතකොට 2 5 x වෙනි බලය එනවා. මෙතන එනවා 2 6 වෙනි බලය කියලා. දැන් බලන්නකෝ. ඔක්කොම පාද ටික සමානයි. මේවා තමයි අසමානවට තියෙන්නේ. දැන් මෙන්න මෙතනදී තවත් දර්ශක නීතියක් එනවා. මොකද්ද? ගුණ කිරීමේදී දර්ශක ගුණ කිරීමේදී මෙන්න මේ පාද ගුණ කරද්දී මෙන්න මේක එකතු වෙනවා කියන එක. ඒ කියන්නේ 2ට මේ x එකයි 5යි x එකයි එකතු වෙනවා. ඒ කියන්නේ 2 6යි x වෙනි බලය සමානයි 2 6 වෙනි බලය කියලා එනවා. හරිද? 2 6යි x වෙනි බලය සමානයි 2 6 වෙනි බලය. දැන් බලන්නකෝ පාද දෙක සමානයිනේ. එහෙනම් මේ උඩ තියෙන දෙකත් සමාන වෙන්න ඕන. 6යි x සමානයි 6. දැන් මේක සුළු කරන්නේ කොහොමද? x තනි කරන්න ඕනේ. එතකොට කරන්නේ x තනි වෙන්න නම් දෙපැත්තම 6ෙන් බෙදන එක. දෙපැත්තම 6ෙන් බෙදන එක. මම මෙතන පේන්න තියෙන උඩට ගන්නම්. 6i x සමානයි 6i ආවේ. එතකොට දැන් මේ x තනි කරන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තම 6ෙන් බෙදන්න ඕනේ. එතකොට මේ 6ට මේ 6 කැපෙනවා. x ඉතුරු වෙනවා. 6ෙන් 6 බෙදපුවම 1යි කියලා උත්තරේ එනවා. ඔය තමයි දර්ශකවලදී එන්න පුළුවන් අමාරු ගණක් හැදුවේ මම. ඉතින් දැනට මම දර්ශක පාඩම ඉවර කරනවා. දර්ශක නීති 6ක් කියලා දුන්නා. ඕගොල්ලෝ හොඳට දර්ශක පාඩම අධ්‍යයනය කරන්න 11 වසර 10 වසර ඉන්න ළමයිනුත් දර්ශක දන්නේ නැත්නම් ඒගොල්ලන් දර්ශක අමාරු නම් මුල ඇල්ලුන්නේ නැත්නම් මගේ මේ වීඩියෝ එක බලන්න කියලා කියනවා.